මේ වර්තමාන කාලකන්නේ මිනිමරු ආණ්ඩුව තමන්ට විරුද්ධව නැගියන ඕනෑම කෙනෙක් හොඳින්හෝ නර්කේ මර්ධනය කිරීමේ ප්‍රතිපත්තිය තමයි ඉන්න. මේ නික්්චිත මෝත මේ කාලකන්න්‍ය ආණ්ඩුව දවසින් දවස මිනිස්සුන්ගේ ජීවිත බිලිගැනිමෙන් ඉන්නවා. අලුත්ම මිනිස් ජීවිතය බිලියාරන්තියෙන්නේ වෙන කොහවත් නෙමෙ මාතල ස්ට්‍රික් මාතලේ දිස්ට්‍රික්කේ දමුල්ලද තමයි මේ සිද්ධ වෙලාත්තියෙන්නේ මේ අදාළ සිද්ධ වාර්තාාවවෙන්නේ දඹුල්ල පොලිස් බලවසමේ. මිටටොරණ දමුල්ල පොලිස් බලවසමේ මේ සිද්ධියට ගොදුරු වෙලා තියෙන්නේ. එමන්නත් තම් මේ ගාතනයට ගොදුර වෙලා තියෙන්නේ HM පුංචිහාමිකයන අහිංසක පුද්ගලයක්. එමන්න තම් හන්තානගෙදර මුද්‍යන්සේලාගේ පුංචිහාමි කියයන පුද්ගලයක් තමයි මේ ගාතනයට ලක් වෙලා තියෙන්නේ. ඔහු වය සෞුරදු හතලිස් නම එක ගොවී. මිටටොරණ මොහුත් අඳගෝවියෙක් ඒවගේම මොහු කාලයක්තිස්සේ, මන්ගේ ජීනෝපාය විදිහට කරගෙන ගිහිල තියෙන්නේ අන්ද ගොවිතනට අමතරව තැන්තැන්වල කුලීබෑඩ. හැබැයි එච්චෙන් පුංචයාමිනැත්ත මේ පුංචයාමිගේන අහිංසකයා පහුගේ කාලිය තුළ දරුණු ලෙස ප්‍රශ්න ගණනාාවකට මූුණ ීරතියෙනවා හද ුට රස්ියාව අහිමි වෙලා තියෙනවා ඒවගේම ඕට දරුව දෙන්නෙක්කන්නවා. දර්ුවෙකුත් වකු ගඩු රෝගියෙක් එවගේම මේ අදාළ පුද්ගලයක් වකු ගඩු රෝගීක් මේ පුද්ගලයක් පහුගේ කාලය තුළ නිරන්තරයේම රස්සාාවක් කොයාගැනට උත්සා කරලාක් තියෙනවා. ඇබැයි ඒක සාර්ථක වෙලා නෑ. ඉන් පස්සේ ඔහු පෞගේ කාලය පුරාම ගොවිස් හටන්වලට සහභාගි වෙලා තියෙන. ඒවගේම මොහ් මුල්කාලිනව දේශපාලනය කරපු පුද්ගලයෙක් නෙමයි හැබැයි ඉන් පස් එහු පුරුද්ධක් විදියට වර්තමාන ආණ්ඩුව දර්ුණු ලෙස දෝෂාවරෝපෙන්ට ලක් කරලා තියෙනවා. ඒගේ අලුතිම දමුල්ල පැත්ත බීවෙලාන්න චන්්ඩියත් තමයි ප්‍රමිත්ත බණ්ඩාර් තෙන්නකෝන්. අ මහයකාගේ පුරුදු තමයි පොඩි එකක් මේ දවස්සල කරගෙන යන්නේ. මේ ප්‍රමිත් බන්්ඩාර් දෙෙන්නකෝන් කියන මීහරක් කාල් පාරුවා පෞ්ගේ කාලය පුරාමෝ දමුල්ල තියන ප්‍රදේශය වගේ මාතන දිස්ට්‍රිකෙත් බොහෝ ඉඩං හොරෙන් අල්ල ගෙන තියනවා. ඔබ ේලිමිර පත්තරයට ගිල්ල බැලුවත් වෙබසයි්කේව තියෙනවා. ප්‍රනිිලොහොමද ප්‍රදේශයේ ඉඩං අල්ලගෙන තියෙන්න්නකන කාරණි. එඒනිසා පහුගේ කාලය පුරාම මේ අහිංස ැනත වසනයට පත්වුණු පුද්ගලයා නිරන්තරයම මේ පවුලට විරුද්ධව ඔ කතා කරලා තියනවා. විශේෂම හොරෝප්පු හදලා ඉඩම් බිකිනීම සහ. ඒවගේ ඒවා අල්ලගෙන හෝටල්බගේ දේවල් හැදීම සම්බන්ධයෙන් මේ අයින්සකයා නතම්ම පුංචයාමින් නිරන්තරේම මිනිස්සු ඉස්සරහා මේ ආණ්ඩුවට වගේම මේ ප්‍රේතල් ප්‍රමිත බණ්ඩාරලටත් දොස් කියමින් ඉඳලා තියෙන. එනිසා මහු කාලයක් තිස්සේ, තමන්ගේ ද්‍රෝහිය හැටියට තමයි මේ ප්‍රමිත බණඩාර්තෙන්න්නකෝන් කියන හාල්පාරුමීහරකා නැත්තම් මේ මිනිීමරුවා කල්පනා කරලා තියෙනෙ. මිටෝනි ඉන් පස්සේ පහුගේ දවස්වල මේ පුද්ගලයක් නිරන්තරෙමු උත්සාහ කරලා තියෙනවා මයිනගොමගෝ කියලා නතර මයින ගොමන්. කරදැන් ඔබදන්නවා මේ වෙනකොට මිනිමරු මරාගගේ ස්රණට නිලනිවස ඉස්සරහ තියෙනක් ගමක් ඒකෙ සාකාවක් ඕෝමහරි මේ ප්‍රදේශය හදන් ඕන කියන එක ඕගේ අදහසක් තිබිලා තියෙන. හ මේ සම්බන්ධයෙන් ප්‍රදේශය හිටපු තරුණය ක්‍රීබදනකොට කතා කරලා තියෙනවා.මිටෝුුණනි හැබැයි පොඩි සකයක් මතුවෙලා තියෙනවා මේ කතාකරපු එක එක් තමයි මේ පාවාදීම කරේ කියන කාරණි. මොකද මේක කතා කරල ඉවරවෙලා මේ පුද්ගලයා මේ පුංචාමි කියන. පුුද්ගලයා තමන්ගේ වියඩමිින්, බොහොම අමාරුවෙන් ඒමෙන් හොයාගත්තු සල්ලි පාවිච්චි කරලා මුහත් තීන් තර්ගනැවිිත්තියෙනව තීන්ත කඩයකින්. ඉන් පත්සේ තවත් ගම මේ කොල්ලො දෙන්නෙක් එක එකෙකුටතුවෙලා මොහ පෝස්ටර් වගේයක් කඇඳලතිනෙන විශෂව මොහ උත්ස්සා කරල තියෙන්නේ අර ඉට කොලවලින් කෙන්ටකද දහලා මේක බෝඩ් එකක්ද්දාන්. මේ වැඩේ මුන් චලසුම් කරලා පෙරේද රාත්‍රියයේ ඔන් තීරණය කරලා තියෙනවා හෙට දවසේ මේ වැඩෙක් කරන්න. මේ සැලසුම් කරලා තියන්නේෙ තමන්ගේ නිවස ඉදිරිපිටම තියෙන අතුරු පාර්ක මේ වැඩේ කරන්න මොකද මොහුට හැකියාවක්තිබිලන්න නැහැ? මේක දඹුල්ලට ඇවිල්ලා ප්‍රසිද්ධියේ කරන්න. හො මෙතත් මෝග මේ උත්සාහය කෝ මහරය අර ප්‍රණි තියෙන මිනිමරූ ලේබි පාසෙන් පෙරෙන කාලකන්නයක් දැනගෙන? එදා රාත්‍රයේ මෝගෙක් පැලට ඇවිත්වයන. මුහටේම සුපෝගභෝගනිවසක් නෑ. කොටිම දැනට වාර්තාාවලා තියෙන කරුණු අනුව ඔහුට බහගන්න හරියට දොරක් වත් තිබිලන්නෑ. ඕ මෙතත් මේ මැරුව ඇතුළට ඇවිල්ලා ඔහුට පහරදීමක් කරලා තියෙනවා පහරදීම කරන වෙලාවේ ඕගේ බිරිඳ නැහැ ඇ දරුවෝ දෙන්නක් කෑගහලා තියෙනවාත් දැනට වාර්තාාවලා තියෙන අඩුකරුණු අනුව අර වකු ගඩු රෝගෙන් පෙළෙන දරුවටත් මුම් පහරදීලා තියෙන. පහර දෙනකොට මේ අයිංසක මනුෂ්‍යයන ත මේ පුංචාමකන අහිංසකයා දනගහල වැඳලා මේ මැර අන්ට කියලා තියෙනවා පුතාට ගහන්්ඩෙපා පුතාට වක්කු ගඩු රෝගේෙ කුත්තියෙනවා තැම් බෙත් නැතුවවෙ ඉන්නේ ළම මැරයි කියලා. ඉන් පස්සේ අතෝ ඒවත් ති්‍යගනද මේ ලොක පාඩ් දාාන්න කියලා ො ලොක මිනි හෙද ප්‍රීිත මත්්‍යයට පාඩ්ධාන්න කියලා මේ මනුසට ගහල ඇදගෙනැ විත්තියෙනවා. ඇතකැන ඇවිල්ලා තමන්ගේ කැබ්බෙ ේදාගෙන ගිහින්තියෙන. ටරනි දැනට වාර්තාාවලා තියෙන කරුණුවනුව. මහබ ගෙනහින්තියෙන්නේ සීගරිල්ග ල ප්‍රදේශයට. එම ගෙනහිල්ලා සීගරියයේ තියෙන වදුලකදි මහොට නිරන්තරෙම පහරදිලා අහලතියෙනවා, මේ වැඩට සම්බන්ධ අනිත්ත්‍යවන් කෞද කියෙන කාරණි. මොවන් කල්පනා කරලා තියෙන කාර්මිය තමයි, මොවුන් හිතං ඉන්නවා මේ වැඩට සල්ලිදුන්නේෙ වෙනක් කෙනෙක් එහමන්න තම් කිසියම් බලසම්පන්න කෙනෙක් මොම් පිටි පස්සීන්වාය කියන කතාව. හැබැයිි තහුරු කරගෙන තිය ආරංච මාර්ගනුව පොවන්ටේම කිසිම කෙනෙක් උදව්පකාර කල නකාර කවුහරිකින් වවැට කුත්තු කරලන්න මේ මේ වැඩ කරලා තියෙන්නේ ඒ මිනිසුන්ගේ බොක්කයම අපපු අදහසට තමයි මේ කාලාලකන්නේ ආණඩුවට විරුදධව මේ වැඩේ උන් සැලසුම් කරලා තියන්නේෙ. ෝම මෙතත් මුන් පහරදීමම කරගන යනකොට මේ පුද්ගලත් අපිම මුලිනුත් සඳහන් කර අසනී පෙන්හි පෙෙනක් කෙනෙක් ඒ නිසාමහ සිහිසුන්න්න වැටලා යෙන වැටල තියනෙ ගලක්කුලට ෝකගේ හිස වැදදිිල තියෙන අන්න ඒ වෙලාවේ මේ කාලකන්නේ මීහරක් මෙ තත් පුද්ගලට තබදුටත් පහරදිීල තියෙනවා ඒ වෙලාවේ වූ හර්ද්‍යාබාදයකට ගොදුරුණා කියෙනෙක තමයි දැනට සැක කරන්න කෝම තත් මේ පහරදීමෙන් අනතුරුව ඔහෝගේ අවසානදිෙක් පුද්ගලෙක් හෝගේ ස්බූට්ටකෙන් අර පපුුව පාගල තියෙනයි වගේ මූුණට පයි ගහල තියෙනවා ඉන් පස්සේ ඔහු සීසුන් ඇද වැටිලා ටික වෙලාවකින් මිය ගිහින් තියෙනු. මේ සිද්ධිය සම්බාන්ධයෙන් එතැන හිටපු. එකැනොේ පහරදිීමටම අපපුත් තැකෙනෙ පොඩි විරෝධයක්ප පාල තියනවාමකද මිනිහක් කැමති වෙලා නෑ ගමේ මිනිියකුට ගහනවට. කොහමතත් ඕගේ මාර්ගෙන් තමයි අවසානදි ගෙදලට පනිිවිඩයවිිල්ලා තියෙන්නේෙ මෙන්න මෙහෙමයි තාත්තට ගහලා. අන්න අර වනවදු ලෙදාල ගිහින්තියෙනවා එයාම් මැරි ලයි කියල. ඉන් පස්සේ මේ අහිංසක දරුවෝ දෙන්න තාත්ත හොයාගෙන ගිහින්තියනෙනවා නිත්තෝණී මේ නිච්ද මෝතය දන්නවා නඩුත් තාාම්දුරන්ගේ ඩුත් හාම්දුරගගේ කියන කාව. තාමත් සිද්ධයට අදා පුද්ගල ජීවත්තුලා තියන්නේ දමුල් පොලිස් බලවසේ මෝන් පොලිසියට ගිහින්තියෙනවා කැමිලල්ල කරන්න. පොලිස්සිය මේක සටහන් කරගෙනෙනෑ. අදාල පුදගලයාගේ දේහ මේ වෙනකොට රෝහට ගෙනහින් තියෙනවා. මේ වෙනකොට හි සඳහම්බලා තියෙන්නේ අදාළ පුද්ගලයක් ගහකින් වෙශල මැරුණ කියනක තමයි මේ වෙනකොට වෛද්‍ය වාර්තාාවල සටහං කරන්න කියලා උපදේශ ලැබිලා තියෙන. තාමත් මේ වර්තමාන කාල ක්‍ය ආණ්ඩුවට කොන්දේසි බිරිහිත්තව කඩයන්න කැමිති පාද නිලනධාරීන් අපේරටඉන්නවා. කා මයි හි ේරු තු වැදග මයි රට ත ත ආ ඩට විරුද්ධව සියලම නගේ හිටියට සටන් වට නායකත්වය දෙෙන්නේ කෞද් කෙනනක අපි දවතාවක් කතුතන්නට සිද්ධ වෙනවා. අද වනකොට මේ රටක් තුර ඇතුවෙලා තින බොහ සටන්ලට නායකක්පතේ දෙන්නේ මිනීමරු මරත්තක නිදිවැදපුූ. විශේෂම හොරු තක්කඩි මඩවි කුපාඩි. අපි සාමාන්‍යෙන් දන්නම කාක්කෝ පුුණු තියෙන තැනට තමයියන්නේ මේ වෙන කොට රාජ පක්සලගේ කෑම ඉවර නැත්තන් එත මස් කටුවරයි ඒනිසා මුන්දම් පැත්තමාරුරලලා අලුතෙෙන් මස්කට යෙන තැනට නවා මේක තමයි පවගගේ අවුරුතු හැත්ත ගණන මේයටටේ සිද්ධ වන එක ආණ්ඩුවක් වැටනකොට ඊළංඟ ආණ්ඩුට අර ආ්ඩුව ඉදං ලේබු රාබීපු හැමයි එකෙක්ේනවා ඔබ උදාහරනයක් විජයට ගත්තොත් ඔබ හොල ලන්න මිනිීමරු මරව වෙනුවෙන් සසිින්දු හගෙන රෙද්ද. ඒ ට න්තම ීමර රට විුද්ව දිය හ හද දංගල හැ ගේ ේත ම ක්ද ගෙක හො ලන්න සිදව වන. අදවනොට මරයි රගේ ගෑන මයිටියි අරු හම එතන හිට හම හල් පාරම ඇැල්ල ටන් ඉස්සර හිට ගැෙන ඉන්න. පිශේෂම නීත් විද්‍යාලයේ නාමල්ලෙක මිනි මරගත්තු මිනිිහෙක් විදිියට නාම රාජ පක්ස හොට හග කරන එකල පැමිලි කරලා. න්දි පු ියෙක් විදි හොඳට දකින තමයි ත් ත්ව බෞතරයක් ප ජ പක් ് പ ം് ල් රක් න ජ පක් හොර ංචා කරල ද. ලුත් ඩ ද ර නකට නි ෙව പොටോ හ ත යි ල ോ് ගන හර ැങ്ളලට සි හന ද කරන්න. එනිසා රටെ මනිස්සුන්ගේ හදවතිම ැගිල තිනමේ ටන. ල කරන්න මනිස් ූත්සාහ කරමින් ඉන්න. සැබෑලසන සටන් කරන මිනිස්සු ඉදිද්දදි කොහහිවත්තින්න හාල්පාර මේවට නායකත්වයදීලා සටන චොරකරන තත්ත්යක් තියෙනවා කියනෙක තමයි මේ නි්චිත මොහතේ බිින්ම්මට්ට මිනිලබෙනආරංචි. අද වෙනකොට තවත් මිනිස් ජීවිතයකින් අපි වන්දි ගෙවලායිවරයි. හැබැයි මේ හැම මිනිස් ජීවිතයකටම කිසියම් වටිනාකමත්තිබියුතු වෙනවා. මේ අහිංසකයා අද්‍යවසේ මේ ජීවිතයේ දුන්නේ තමන්ගේ ගෑනුවෙනුවෙන්වත් ළමයි වෙනුවෙන් වත්න මේ අපි සියලම දෙනාවෙනුවෙන්. ලංකාවෙේ ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන්. එනිසා මේ කාලකන්නේෙ පහර ආ්ඩුව බැල්ලෙ අල්ල නවත්තන්න අපි සියලුම දෙෙනනාට අයිතියක් තියෙනවා. මේ කාල ක්්‍යයාආන්ඩුව කරන හැමවැඩට මූබක් ොමත් වගකීවතුයි. මොකද විදා එක වත් සාදායකාදි කරන බලය අවසාන වසයෙන්තිනට ොරුවටාරින් නාමිකොහරි වවස්ථාවේ පරමාණි පත්තිතිනය අපිට. එනිසා මේ කාල කන්නි ක්‍රමය වෙනස් කරන්න පුළුවන් අපිට. එනිසා කැහි ගෑනි දී හුට ගෑනි ගන්නන්නේ නැතුව. ුරුදීලා මිස් ගන්නන්නේ නැතුව. උතුේයට ඇල්ල අපේ බඩාතගාලා පස්සේ පස්සේ ඇවිල්ලා අපට පිහි අයිනෙක්කුට නැවත වතාව බලයටගේ නැතුව. සැබෑලෙසම පරමාධි පත්්‍යය ජනතාව මත පිහිටවන්නට පුළුවක්. මිනිස්සුන්ගේ ලේ කඩුලු දහඩිය හඳුරන මිනිස්සු තුළින්ම නැගෙන මිනිස්සුගෙන හැගේ මක්තිබෙන සමමාජ දේශපාල කන්ඩෑයමක් සමඟ අපි පේරුට මිට්‍රෝනිී ර්ගච ජයගහන නැති බෝට සී පත් කරමින් මා ඔබෙන් සමගන්න. ඔබ සැමට ජය.